හෙලෝ යාළුවනි, ඉතින් කොහමද ඇලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් හැමදාම වගේ අද තවත් ලස්සන බ්ලොග් එකක් ගෙන තියෙන්නේ. ඒ තමයි මගේ අවුරුදු දවස මං කොහොමද ගත කළේ, ඒ වගේම අවුරුද්දට අපි කොහෙද ගියේ කියලා හැම දෙයක්ම වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් හැමදාම වගේ අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් කැමතියි කියලා මං හිතනවා. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. එතකොට තමයි මං දාන අලුත් වීඩියෝස් වල notifications ඔයාලට එන්නේ. ඉතින් එවනම් එන්න වීඩියෝ එක බලමු අපි. දවස් දෙහක් නොම්බි අල්ලලා එදා තමයි ඉතින් අපේ අවුරුද්දු දවස. අවුරුද්දු දවස කියන්නේ හැමෝටම වගේ අපේ ආගමේ ඉන්න කට්ටියටත් ගොඩාක්ම විශේෂ දවසක්, ගොඩාක්ම සතුටුදායක දවසක්. ඉතින් නොම්බි දවස වලට නම් ඔයාලා දන්නව ඇති, අපි සාමාන්‍යයෙන් 3-3 හමාර, ඒ වගේම 4-4 හමාර වගේ වෙලාවකට තමයි නැගිටින්නේ. අවුරුද්දු දවසට නම් එහෙම නෙමෙයි, චුට්ටක් පරක් වෙලා නැගිටින්නේ. ඒ කියන්නේ 5-5 හමාර වගේ වෙලාවට තමයි නැගිටින්නේ. අම්මලා නම් ඉතින් කලින්ම නැගිටිනවා. අපේ ඉතින් චුට්ටක් පරක් වෙලා තමයි නැගිටින්නේ. අපේ පල්ලියේ නම් හැම අවුරුද්දකම වගේ ගේනු අයට 6 හමාර වෙද්දි ප්‍රේයර් එක කරනවා. ඒ වගේම පිරිමි අයට 7-7 හමාර වෙද්දි තමයි ප්‍රේයර් එක කරන්නේ. ඉතින් උදේම පල්ලියට යන්න ඕන නිසා අපි උදේම නැගිටලා නානවා. උදේම නෑවට පස්සේ සුබ ප්‍රේයර් එක ගෙදරදීම කරනවා. සුබ ප්‍රේයර් එක කරුවට පස්සේ තේ එකක් හදලා බොනවා. අපේ අම්ම කියනවා පල්ලියට යන්න කලින් අනිවාර්යයෙන්ම මොනවා හරි බීලා යන්න ඕනලු. ඉතින් ඒ නිසාම මං ටක් ටක් ගාලා ටී එකක් හදලා බීලා පල්ලියට යන්න ලෑස්ති වුණා. දැන් කාලේ නම් අවුරුද්ද කියලා ආපුහම කොහොම හරි එඳුම් දෙතුනක් හරි මහගන්නවා. ඒ වුණාට අපේ ආගමේ කියලා තියෙන්නේ ඔයාලට එඳුමක් ගන්න බැරි නම් එහෙම ඔයාලා ගාව තියෙන අලුත්ම එඳුම අවුරුදු දවසේ අඳින්න කියලා. ඉතින් මේ විදිහට පල්ලියට යන්න ලෑස්ති වුණාට පස්සේ මං හස්බන්ඩ් ගාවෙන් සල්ලි ටිකක් ඉල්ලගත්තා. ඒකේවත් එහෙම අපි අවුරුදු දවසට පල්ලියට යද්දී මෞලවිතුමාටත්, ඒ කියන්නේ එදා දවසේ ප්‍රේයර් එක කරන මෞලවිතුමාටත්, ඒ වගේම පල්ලියේ තියෙන උණ්ඩේලයටත් සල්ලි දානවා. ඉතින් ඒ නිසාම හැමෝම වගේ සල්ලිත් අරගෙන සොක්සයකුත් අරගෙන තමයි පල්ලියට යන්නේ. පල්ලියට ගිහින් ආවට පස්සේ අපි උදේ කෑමයකට අරගන්නේ ඉඳිඅප්ප. ඉතින් ගොඩක් දෙනෙක් ඒක ගැන නම් දන්නව ඇති. ඒ කියවත් මගේ කලින් වීඩියෝස් වල මම ඒ ගැන දාලා තිබ්බා. උදේ කෑමයක අරගත්තට පස්සේ ගේ ඔක්කොම අස් කරලා පිළිවෙල කරගත්තා. ඒ කියවත් ගෙදරට ගොඩක් නේදේ එහෙම එන නිසා. ඉතින් ඊට පස්සේ මම මේ ට්‍රේ එකත් ලෑස්ති කරගත්තා. අපේ ගෙදර හදාගත්ත ස්වීට්ස් ටික ඔක්කොම තියෙන්න කියලා මම මේසරේ මේ ට්‍රේ එක අරගත්තා. ඉතින් මේකේ එක වෙලාවක හැම ස්විට්ස් එකක්ම තියාගන්නට පුළුවන්. ඉතින් අපේ ගෙදර එදා හදලා තිබ්බේ දොදල් හදලා තිබ්බා, ඒ වගේම මුං කැවුම් හදලා තිබ්බා, ඒත් එක්කම මික්සර් වගේකුත් අරගෙන තිබ්බා. ඒ වගේම අපේ ලොකු අම්මලාගේ ගෙදරින් අලුවා වගේකුත් ගෙන තිබ්බා. ඉතින් ඒකත් මං මේ එකටම දැම්මා. නෝම්බි වලට කලින් නම් මායම්ම හිතාගෙන හිටියේ මේ සිරේ අවුරුද්දට හැම ජාති කෙවමක්ම වගේ හදන්න ඕන කියලා. ඒ වුණාට මේ සිරේ නෝම්බි නම් ගොඩක්ම අමාරු වුණා. අවුව සරත් එක්ක නෝම්බි තිහම අල්ලගත්තේ ගොඩක්ම අමාරුයි. ඒ නිසා ඉතින් ගොඩක් හැම ජාති හදාගන්න බැරි වුණා. අපිට පුළුවන් තරම් අපි මුං කෑමෝයි දොදලුයි විතරයි හදාගත්තා.
අවුරුද දවසේ උදේවරුව නම් ගොඩක්ම වැදගත්ම දේවල් නැති නිසා මං උදේවරුව නම් ෂුට් කරුවේ නැහැ. උදේවරුවට ළඟ ඉන්න හැමෝම වගේ එකතු වෙලා නිකන් කතා කර කර තමයි ඉන්නේ. ඉතින් එදා දවල් වේලාවට අම්මා බිරියානි එකක් හදාගත්තා. අම්මා පිටරට ඉන්නකොට මේ විදිහටලු බිරියානි එකක් හදාගන්නේ. මගේ වෙඩින් එකට කලින් හදපුවට පස්සේ එදා තමයි මේ බිරියානි එක අම්මා හදලා දුන්නේ. මං ගොඩක්ම කැමති මේ බිරියානි එකට. බාස්මති හාල් වලින් මේ බිරියානි එක හදාගත්තා තමයි ගොඩක් රසම. ලේ විදිහට තමයි මේ බිරියානි එක හදාගන්නේ. ඉස්සෙල්ලාම බත් එක දාලා ඒක උඩින් අපි හදාගත්ත කරි එක දාගන්නවා. ඊට පස්සේ ආයෙත් බත් එක දාලා ආයෙත් කරි එක දාගන්නවා. ඊට පස්සේ ආයෙත් උඩින් වුණු වතුර ටිකක් දාගන්නවා. ඊට පස්සේ ආයෙත් බත් ලේයර් එකක් දාලා මේක දම් එකට දානවා. එදා අවුරුදු දවස නිසා අම්මා මේක කොහොමද හදාගත්තේ කියලා වීඩියෝ එක මට ෂූට් කරගන්න බැරි වුණා. ආයෙත් දවසක අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එදා බිරියානි එකට මාසි සම්බල් එකකුත් හදාගත්තත් හොඳයි කියලා හිතුණා. සිංහල අය හැමෝම වගේ ගොඩක්ම කැමති මේ මාසි සම්බලකට. මං ඔෆිස් යන කාලේ අකිලා හැමෝම ගොඩාක් ආසයි මේ මාසි සම්බලකට. ඒ වගේම කපි හදන කලියකට තෑලා ගොඩාක් කැමති. ඉතින් අද මට හිතුණා මේ මාසි සම්බල් රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං ගොඩාක් කුකින් යූටියුබ් චැනල්ස් වල දැකලා තිබ්බා අකිලා එහෙම මේ කටින් බෝඩ් එකේ තියලා ගොඩාක් ලස්සනට එළවලු එහෙම කපනවා. ඉතින් මටත් ගොඩාක් ආස හිතනා ඒ විදිහට කපන්න. ඉතින් මාත් ගොඩාක් ආසාවෙන් හිටියේ කටින් බෝඩ එකකුත් පිහියකුත් ගන්න ඕන කියලා. ඉතින් අවුරුද්දට ෂොපින් ගිය වෙලාවේ මං කටින් බෝඩ එකකුත් පිහියකුත් අරගත්තා. ඒ වුණාට ලුණු ගිරියක් කපද්දීම මගේ අත රිදෙන්න පටන් ගත්තා. මට ඒකේ තියලා කපන්න පුරුදු නැති නිසා වෙන්න ඇති. ඉතින් ළඟදීම ඒකෙන් කොහොම හරි කපලා පුරුදු වෙලා ලස්සන වීඩියෝස් එයාලට ගෙන්නම්. එදා ඉතින් වෙර ටිකක් වෙරි දවසක් නිසා මං ඒ කටින් බෝඩ් එක පෙත්තක තියලා මගේ පරණ පිහියෙන්ම ලුණු ටික කපාගත්තා. ඉස්සෙල්ලාම මාසි සම්බල එක හදන්න නම් ලුණු ටික ගොඩාක් හීනෙට කපා ගන්නට ඕනේ. කටින් බෝඩ් එකේ තියලා කපපුවාම නම් ගොඩාක් හීනෙට කැපෙනවා. ඒ වුණාට මට පුරුදු නැති නිසා ඒකෙන් කැපුවොත් එහෙම කොහොමත් දවසක්වත් තියයි. ඒ නිසා මගේ පරණ පිහියෙන්ම මං ලුණු ටික මේ විදිහට හීනෙට කපාගත්තා. ලුණු ටික හීනෙට කපාගත්තට පස්සේ මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන රත් කරගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම හීනෙට කපලා තියාගත්ත ලුණු ටික මේකට දාලා හොඳට බෙදලා අරගෙන යන්නේ. ලුණු ටික බෙදගන්න තෙල් වලට ලුණු ටික දැම්මට පස්සේ ගොඩාක් වෙලාවක් ඒකේ පාට මාරු වෙන්නේ නැහැ. ඒකේ ලස්සන රන් පාට එන්න ගොඩාක් වෙලා යනවා. ඒ වුණාට අපි ළඟම ඉන්න ඕනේ. ලුණු ටික දාලා මේ විදිහට කලවම් කරගෙන ඉන්නකොට එක පාටම පාට වෙනස් වෙනවා. ඉතින් ළඟ ඉඳලම බලනකොට ලස්සන රන්වන් පාටක් එනවා. ඒ වෙලාවෙදීම ලිප ඕෆ් කරලා අපි මේක ලිපෙන් අයින් කරගන්නට ඕනේ. නැත්තම් මේකේ පාට වෙනස් වෙන්න බලනවා. බෙදගත්ත ලුණු ටික පෑ භාගයක් වගේ වේලාවක් තෙල් බේරෙන තියෙන්න ඕනේ. ඒ අතරතුරම අපි ලුණු බෙදගත්ත තෙල් වලින්ම කරපිංචි ටිකකුත් බෙදගන්නට ඕනේ. කරපිංචි බෙදගන්නකොට ලිප ඕෆ් කරලම කරපිංචි ටික එකතු කරගන්න. එතකොට තමයි ගොඩක් හරිම ගානටම කරපිංචි ටික අපිට බෙදලා අරගන්නට පුළුවන්. බෙදගත්ත කරපිංචි ටිකත් බෙදගත්ත ලුණු වලට මම එකතු කරගත්තා. ඒකත් පෑ භාගයක් වගේ වේලාවක් තෙල් බේරෙන තියෙන්න ඕනේ. ලුණු ටික හොඳට තෙල් බේරෙනකම් මම පොල් ගෙඩි භාගයක් ගාලා අරගත්තා. පොල් ගෙඩි භාගයක් ගාලා අරගෙන ඒ ටික හොඳට රොස්ට් කරගන්න යන්නේ. පොල් වෙනුවට අපිට ඩෙසිකේට් උනත් පාවිච්චි කරන්නට පුළුවන්. ඩෙසිකේට් වලට වඩා පොල් දෙම්ම තමයි මාසි සම්බල එක ගොඩාක්ම රසම. ඉතින් මේ විදිහට පොල් ටික එකතු කරගෙන ලස්සන පාටක් එනකන් රොස් කරගන්නට ඕනේ. ඊට පස්සේ ලිපේ භාජනයක් තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ගෙඩියක් කපලා දාගන්නවා. ලුණු ටික හොඳට රන්වන් පාට වුණාට පස්සේ ඒකට කෑලි මිරිස් හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නට ඕනේ.
මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපි රෝස්ට් කරලා තියාගත්ත පොල් ටික මේකට එකතු කරගන්නවා. පොල් ටික එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගන්නවා. මාසි සම්බල් හදනකොට අනිවාර්යෙන්ම ලිප ගින්දර හොඳට අඩු කරලම තියාගන්නට ඕනේ. අඩු ගින්දරෙන් තමයි හැම දෙයක්ම වගේ රෝස් කරගන්නටත් ඕනේ, ඒ වගේම බෙදගන්නත් ඕනේ. ඉතින් මේ විදිහට මේ ටික කලවම් කරගත්තට පස්සේ අපි ෆ්‍රයි කරලා තියාගත්ත ලුණු ටිකයි කරපිංචි ටිකයි මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී අපිට කැමති නම් සොය සෝස් වුණත් එකතු කරගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට කලවම් කරද්දීම අපි හීනට කපලා තියාගත්ත උම්බලකඩ ටික මේකට එකතු කරගන්නවා. මෙතන මම උම්බලකඩ ග්‍රෑම් 50ක් වගේ අරගත්තා. ඉතින් මේ ටිකත් එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගන්නට ඕනේ. ඉතින් උම්බලකඩ එකතු කරගත්තට පස්සේ උම්බලකඩ කේරි ටික පොඩ්ඩක් රත් වුණාම ඇති. ඊට වඩා රත් වුණොත් එහෙම ඒක පොඩ්ඩක් හඩ් වෙන්න බලනවා. ඉතින් ඊට පස්සේ ඒකට මම දෙහි යුෂ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ දෙහි යුෂ ටික එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරලා මේක පොඩි වේලාවක් වහලා තියාගන්නවා. ඉතින් ටික වේලාවකින් පස්සේ අපිට මේ මාසි සම්බල් එක අපේ කේමට අරගන්නට පුළුවන්. මේ මාසි සම්බල් එක බොටල් කරලා තියාගත්තත් එහෙම සාමාන්‍යයෙන් දවස් 15ක් වගේ අපිට ස්ටොක් කරලා තියාගන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න. සාමාන්‍යයෙන් ජොබ්ස් කරන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නිවාඩු නැති එක. ඉතින් අපේ හස්බන්ඩත් එහෙම තමයි. ඉතින් අවුරුද්දක් ආවත් තමයි එයාට දවස් දෙතුනක් වගේ නිවාඩු හම්බ වෙන්නේ. අපි ගොඩක් දවසකින් ඉඳලා ප්ලෑන් කරගෙන හිටියට අපිට ගොඩක් දවසකින් ට්‍රිප් එකක් යන්න බැරි වුණා. ශ්‍රදා බබා හම්බ වුණාට පස්සේ රටේ තත්ත්වෙත් එක්ක කොහෙවත්ම යන්න බැරි වුණා. ඉතින් එදා තමයි අපි ගොඩක්ම හදිසියෙම තීරණය කරගත්තේ නුවරඑළියම කියලා. ඉතින් නුවරඑළිය කියන්නේ අපි හැමෝටම වගේ ගොඩක්ම ආසම තැනක්. ඉතින් මාත් ගොඩක්ම ආසම තැනක්. ඉතින් කොහෙ හරි යමුද කියලා අහුවාම මං නම් ඉස්සෙල්ලාම කියන්නේ නුවරඑළියම කියලා තමයි. මං ඒ ක්ලයිමේට් එකට ගොඩක්ම කැමති. ඉතින් මේ සිරත් ගොඩක් හදිස්සියෙම තීරණය කරගත්තා නුවරඑළියන්ට. අපි ගෙදර ඉඳලා පිටත් වෙනකොට හරියටම 9:30යි. 2:30ට වගේ අපි එහෙට ගියා. ඊට පස්සේ එහිදී පොඩ්ඩක් රෙස්ට් කරලා උදේ පාන්දරම එවිදින්න ගියා. ඉතින් ඉස්සෙල්ලාම අපි ගියේ ග්‍රිගර් ලේක් එකකට. ඉතින් ගොඩක්ම හැමෝම වගේ ආසම තැනක් තමයි මේක. ඉතින් උදේ පාන්දරම ඉස්සෙල්ලාම අපි තමයි ඒකට ඇතුළු වුණේ. ඉතින් කවුරුත් හිටියේ නැහැ. අපි ගොඩාක් වෙලාවක් එතනදීම ගත කළා. ගොඩාක් ලස්සන ෆොටෝස් එහෙම තරගත්තා. ඒත් එක්කම උදේ කෑමේක අරගත්තා. උදේ කෑමේක අරගත්තට පස්සේ අපි අඹේවැල ෆාම් එකට තමයි ගියේ. අඹේවැල ෆාම් එක නම් දැන් ගොඩාක්ම වෙනස් වෙලා. ගොඩාක් ලස්සනට හදලා. ට්‍රිප් එකක් ගියත් එහෙම හැමදාම වගේ එක වෙතෙන් තමයි බලන්න තියෙන්නේ. ඒ වුණාට නෝරේ නම් එපා වෙන්නම නැහැ. කොච්චර බැලුවත් කොච්චර ගියත් එපා වෙන්නම නැති තැනක් තමයි මේක. අඹේවැලට ගියාට පස්සේ ශ්‍රදා බබාට එහි ඉඳලා එන්න හිතක් නැහැ. සාමාන්‍යයෙන් එයා ගොඩාක් ආසයි සත්තුන්ට. ගෙදරදීත් එහෙම තමයි. ඉතින් එහාට ඒක ගියාට පස්සේ ආයෙ එයාට එතන ඉඳලා එන්න හිතක් නැහැ. ඉතින් අඹේවැල ෆාම් එක බැලුවට පස්සේ අපි එතන තිබ්බ රෙස්ටෝරන්ට් එකකින් ෆ්‍රෙෂ් මිල් කේකුත් අරගෙන බිව්වා. ඉතින් මේ විදිහට අඹේවැල ෆාම් එකෙන් පිටත් වුණාට පස්සේ අපි ගියා ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ඉතින් මෙතනදී තමයි අපිට ගොඩාක්ම අලුත් අත්දැකීම් හම්බුනේ.
මීට කලින් ගොඩාක් වතාවක් මෙතනට ගියාට අපිට ඒ තුළට ස්ට්‍රෝබෙරි ෆාම් එක විසිට් කරන්න හම්බුනේ නැහැ. ඒ කිව්වත් ගිය වෙලාවේදී මේ ට්‍රෙක් එක තිබ්බේ නැහැ. එදා ඉතින් කොච්චර වෙලා ගියත් කමක් නැහැ. ඉතින් කොහොම හරි මේ ෆාම් එක බලලා එන්න ඕනේ මේ කියලා හිතාගෙනම අපි එතනට වෙලා ගොඩාක් වෙලාවක් හිටියා. සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් එතනදිම හිටියා. පැයක් වගේ කාලයකට පස්සේ මේ ට්‍රෙක් එක ආවා. ඉතින් ට්‍රෙක් එකෙන් තමයි ඒ ෆාම් එකට යන්න ඕනේ. ඉතින් ඒකට අපිට රුපියල් 100ක් අය කරනවා. ඉතින් එහෙ ගියාට පස්සේ මේ වගේ ලස්සන එළවලු ටිකක් බලාගන්නට පුළුවන් වුණා. ඒ වගේම ස්ට්‍රෝබෙරි ෆාම්ස් 3ක් තිබ්බා. ඉතින් ඒකත් අපිට බලාගන්න පුළුවන් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වුණු තරම් දෙයක් එතන තිබුණේ නැති වුණාට අපි ගොඩාක් ආසාවෙන් හිටියා මේ ෆාම් එක ඇතුළට යන්න ඕනේ කියලා. ඉතින් එදා ඒ ආශාව ඉටු වුණා. ඒත් එක්ක මේ එදා ලන්ච් එකට පිට්සා තමයි අපි අරගත්තේ. ඉතින් මේ විදිහට ලන්ච් එක අරගත්තට පස්සේ හස්බන්ඩ්ව ශෙදාබුපයි හොස් රයිඩ් එකක් ගියා. මත් ගොඩාක් ආසාවෙන් හිටියේ මේකේ රයිඩ් එකක් යන්න ඕනේ කියලා. මං උදේ වෙලාවේ ඉඳලම කියාගෙනම හිටියේ මං හොස් රයිඩ් එකක් යනවාමයි කියලා. ඒ වුණාට එතනට ගියාට පස්සේ එයාව අල්ලද්දිම මට බය හිතුණා. ඉතින් මං හස්බන්ඩ්වයි ශෙදාබබාවයි විතරක් එව්වා. ශෙදාබබත් ඉස්සල්ලාම නැගිට්ටි පොඩ්ඩක් බය වුණා. ඊට පස්සේ එයා සැටිස් වුණා. ඉතින් මේ විදිහට හැමතැනටම වගේ එවිදිලා හවස් වෙලා අපි ආවා දම් රොටි එකට. ඉතින් එතනදී තියෙන කේක් කෑලි වලට නම් මං එබ්බෙහි වෙලාම ඉන්නේ. දම් රොටි එකට ගියොත් එහෙම අනිවාර්යෙන්ම එතන තියෙන කේක් එක ට්‍රයි කරලාම බලන්න ඕනේ. එච්චරටම රසයි. ඉතින් හවස් වෙලා හරියටම 4:30 වගේ වෙද්දී අපි එහෙන් පිටත් වුණා. අපි ගිය වෙලාවේ වෙසත් එක කාලගුණයක් තිබ්බ නිසා ශදාබබාව තියාගෙන හරියටම වීඩියෝස් ටිකක් ෂූට් කරගන්න බැරි වුණා. ඉතින් මට පුළුවන් විදිහකින් චූටි ලස්සන වීඩියෝස් ටිකක් අරගන්නට පුළුවන් වුණා. ඉතින් ඒ ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත එක ගැන හිතනකොට හිතට ගොඩාක් සතුටුයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න. සුබ දවසක් පරිස්සමින් ඉන්න.